I'm going to say lumbly natural. Engineer Tarshana Vede, Nyayatmaka Haa Prayogika Dænuma Obowenthata Aranne. Video Malawe Tawat Aluthma Video Ekak Samagi Ada Api Oba Submit Ekak. Visheshayen Me Dakwa Apith Ekak Ekathu Vela Indiya Nam Oba Dannawa. Sarka Dwara Sambandhayen Nyayatmaka Saha Prayogika Wedagath Wena Karunu Gana Tamai Api Katha Karakara Inne. ये वीडियो माला में अलुप्त वीडियो ही दे रहा है दांपी बाला पर उत्तर देगा और बच्चे का कथा करना में सामयोजन तार का पारिपत्ति संबंध ये तो आपके मूली के तार के द्वारा किया ने मनाद किया है हैंडल ना ये वाके ये तार के द्वारा में टांग्रूप प्रकाशन संबंध ने इधर मतलब साप्ताहिकता आवाज़ අර අපි කතා කරපු මූලික හෝ ද්විතීක තර්ක ද්වාර කීපයක් එකතු කරගෙන අවසාන ප්‍රතිඵලයක් දක්වා ලබා ගන්න සකස් වෙන පරිපථ සම්බන්ධ. ඉතින් අපි බලමු සංයෝජන තර්ක පරිපථ කීපයක් කතා කරලා කොහොමද මේ සංයෝජන තර්ක පරිපථ වල තියෙන මූලික ද්වාර මොනවද? ඊට පස්සේ අවසාන ප්‍රතිදානයට එන්න ප්‍රකාශන සභාන් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒවා සරල කරන්නේ කොහොමද? එතකොට මේ සියලුම දේවල් ටික අපි කතා කරලා බලමු. मौलिक द्वार देखा संयोजन प्रधान प्रतिदान එතකොට මේ සම්පූර්ණ සංයෝජන තර්ක පරිපථයට අදාළ ප්‍රකාශනය අපි ගත්තොත් ඉසෙත් සමානයි එතකොට A සහ B AB සහ C කියන ඉන්පුට් තුනක් තියෙන. එතකොට A සහ B ගුණ වෙලා ඒ ගුණ වෙන අගයට සම්පූර්ණ ඒ ගුණ ගුණිත අගයට එකතු වෙනවා C කියන එක. එහෙනම් අපි ලියන්න පුළුවන් ප්‍රකාශනයේ අවසාන ප්‍රකාශනයේ මේ සංයෝජන තර්ක පරිපථයට අදාළ සමීකරණේ ඉසෙත් සමානයි A dot B A සම්පූර්ණ එකට එකතු වෙනවා කවුද C කියන එක. එහෙනම් අපිට ලැබෙනවා සමීකරණය ඉසෙත් සමානයි A dot B + C කියලා. එතකොට මෙතනේ ප්‍රකාශනයට අදාළව මේ සමීකරණයට අදාළව අපි සත්‍යතාවකව නිර්මාණය කර ගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මේ සමීකරණය අනුව සත්‍යතාවකව සඳහා පේවර කීයක් අවශ්‍යද කියන එකත් බලා ගන්න ඕනේ. ABC කියලා ඉන්පුට් තුනක් තියෙනවා. එහෙනම් ABC වලට අනුරූප ප්‍රධානයන් දෙයක් අපිට තීරු තුනක් අවශ්‍යයි. ඊට අමතරව තව තීරුවක් අවශ්‍යයි. A ගුණ කිරීම B කියලා මෙන්න මේ පදයට තවත් තීරුවක් අවශ්‍යයි. අවසානයේ මෙන්න මේ ඉසෙට් කියන අවුට්පුට් එකට, ඒ කියන්නේ A ගුණ කිරීම B එකතු කිරීම C කියන සම්පූර්ණ පදයට තීරුවක් අවශ්‍යයි. ඒකර ඔයගලන්ට පේනවා තීරු පහක වගුවක් තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ A B C කියන ඉන්පුට් වලට අදාළ තර්ක මට්ටම ලියන්න. ඊට පස්සේ A වැඩි කිරීම B කියන සම්පූර්ණ ප්‍රකාශනයට අදාළ තර්ක මට්ටම ලියන්න. අවසාන වශයෙන් A වැඩි කිරීම B එකතු කිරීම C කියන එහෙම නැත්නම් ඉසෙට් කියන ප්‍රතිදානයට අදාළ තර්ක මට්ටම ලියන්න තීරුවක් අවශ්‍යයි. එතකොට ප්‍රධානයන් තුනක් තියෙනවා. එතකොට අපි බලමු ඕනේ සත්‍යතාවකව පල්ලෙහාට කොච්චර පේලි ගානක් විසිරනවාද කියන එක. එතකොට ඔයාලා මතකයි සමීකරණයේ දෙකේ ප්‍රකාශනයේ දෙකේ n කියන ප්‍රකාශනයෙන් අපිට ගන්න පුළුවන් ඉන්පුට් තුනක් තියෙනවා. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බරේ. ඒ කියන්නේ මේ සත්‍යතාව අගව පහළට පියවර 8ක් දක්වා විසිරෙනවා. එතකොට පියවර 8ක් දක්වා විසිරෙන නිසා අපි මේ විදිහට පේලි 8ක් වෙන පල්ලෙහාට සත්‍යතාව අගව සකස් කරගෙන තියෙනවා. එතකොට මේ ඉන්පුට් තුනට අදාළ තර්ක මට්ටම් අපි පුරවමු. දෙකේ පාදයේ සංඛ්‍යා භාවිතා වෙන්න ඒක නිසා පුරවන සම්මත ක්‍රමවේදයක් තියෙනවා. මම කලින් වීඩියෝ වලත් කතා කළා
බිංදුව 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 ඊට පස්සේ බිංදුව බිංදුව 1 බිංදුව 1 බිංදුව බිංදුව 1 1 ඊට පස්සේ 1 බිංදුව බිංදුව 1 බිංදුව 1 1 1 බිංදුව 1 1 1 ඔන්න කියන ආකාරයෙන් ඉන්පුට් තුන පුරව ගන්න පුළුවන් ඒක ඔයගලන්ට පේනවා මේ ආසන්න මට්ටමේ යන්නේ හැම වෙලේම බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 දෙවෙනි මට්ටමේ යන්නේ බිංදුව බිංදුව 1 1 බිංදුව බිංදුව 1 1 තුන්වෙනි මට්ටමේ යන්නේ බිංදුව ඒව හතරයි එකේවා හතරයි ඒක ඔකටම නිගලිටු කියලා බලන්න පුළුවන් එතකොට දැන් අපි දාගත්ත ABC කියන ඉන්පුට් තුනේ ප්‍රධානයන් තියෙන පුරවන් තර්ක මට්ටම් මොනවද කියන්නේ ඊට පස්සේ අපේ හතරවෙනි තීරුවෙන්නේ A ගුණ කිරීම B ඔයගලන්ට පේනවා මෙතන AND gate එකක් තියෙන්නේ A + B ගුණ කියන AND gate එකල එතකොට AND gate එකේ ප්‍රතිදාන අනේ ප්‍රතිදානයට තමයි C එකතු වෙන්නේ එතකොට ප්‍රතිදානයට C එකතු කරන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද A + B AND gate එක හරහා ගියාට පස්සේ ප්‍රතිදානෙ කීයද කියලා එතකොට අපි බලමු මෙතන බිංදුව ගුණ කිරීම බිංදුව මම ඒක වෙන වර්ගයක් පාවිච්චි කරන්න ඕගලන්ට පාස්වෙන් හඳුනා ගන්න ලේසි වෙන බිංදුව ගුණ කිරීම බිංදුව කියන්නේ බිංදුවයි බිංදුව ගුණ කිරීම බිංදුව A බිංදුවයි බිංදුව ගුණ කිරීම එක බිංදුවයි එක ගුණ කිරීම එක එක ගුණ කිරීම බිංදුව A බිංදුවයි එක ගුණ කිරීම බිංදුව බිංදුවයි එක ගුණ කිරීම බිංදුව බිංදුවයි එක් වරක් එක එකයි එක් වරක් එක එකයි එහෙනම් මෙන්න මේ AB ට අදාළ ප්‍රධානයන්ට අදාළ AB ප්‍රධානයන්ගේ තියෙන තර්ක මට්ටම් වලට අදාළ ඒ කියන්නේ ඉහළ තර්ක මට්ටම හෝ පහළ තර්ක මට්ටම කියන ප්‍රධානයන්ට අදාළ A ගුණ කිරීම B කියන එක ඔන්න අපි මෙතන ලියනවා. ඊගාවට අපි ගනුදෙනු කරන්නේ අපිට ඊගාව අවසාන ගනුදෙනුම තියෙන්නේ මෙන්න මේ C සහ A ගුණ කිරීම B කියන දෙන්න අතර. මොකද හේතුව ඔයාලට මෙතන පේනවා A ගුණ කිරීම B වලින් ලැබෙන ප්‍රතිඵලයට තමයි C එකතු කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපි ගත්තා AB කියන එකේ තර්ක මට්ටම්, ඒ අසුරෙන් ගොඩනගා ගත්තා A ගුණ කිරීම B සහ C ගේ තර්ක මට්ටම් අපිට දෙනවා. එහෙනම් අවසාන ප්‍රතිපලය අපිට බලන්න දෙන්නේ ඉසේ සමානයි a.b + c කියලා අපිට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි බලමු බිංදුවට බිංදුවක් එකතු කළාම බිංදුවයි එකට බිංදුවක් 1යි බිංදුවට බිංදුවක් බිංදුවයි එකට බිංදුවක් 1යි බිංදුවට බිංදුවක් බිංදුවයි එකට බිංදුවක් 1යි බිංදුවට 1ක් 1යි එකට 1ක් 1යි එහෙනම් ඔයාලට පේනවා මේ සංයෝජන තාර්කික පරිපථයට අදාළව යාර තුල්‍ය වෙන සමීකරණේ සෙට් සමානයි a.b + c කියන එක ඊට පස්සේ යාට අදාළ සත්‍යතාවක්. ඒතකොට මේ වගේ ගොඩක් වෙලාවට මේක වල ටිකක් සංකීර්ණ වෙන්නත් පුළුවන්. ඒ වගේ සංයෝජන තාර්කික පරිපථයක් ඔබට විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණවලදී ලැබෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් දැනුවත් වෙන්න මේ වගේ සංයෝජන තාර්කික පරිපථයක් කොහොමද අපි මේ සංයෝජන තර්ක පරිපාලන අදාළ සමීකරණය ගොඩනගා ගන්න කොහොමද? ඊට අමතරව විශේෂයෙන් සත්‍යතාවක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක. ඉතින් විශේෂයෙන් ඔබට න්‍යායාත්මක පැත්තේදී මේවා ඉතාම වැදගත් වෙන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විශේෂ සහ තොරතුරු සංනිවේදන තාක්ෂණ විශේෂ සඳහා. ඉතින් මේක බොහොම පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ සංයෝජන තර්ක පරිපාලය අපි මේ අවසාන ප්‍රතිඵලයක් දක්වා ලබා ගන්න කියන එක. Thank you.